මෙන් දෙවගේම අදත් ඔයාලා එක්ක සිටින්නේ SL Tutorial Show within ගෙන තවත් වීඩියෝ එකකට. අද ලෝකෙම ඇතුළත් තියෙන තත්ත්වයේ හමුවේ ඔයගලන්ට ගෙදර ඉඳන් PC එකක් රිපයර් කරගන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මගේ මේ channel එකේ step by step කොහොමද අපි PC එකේ එන දෝෂ fix කරගන්න ආකාරය. අද මම කියා දෙන්න යන්නේ කොහොමද අපේ computer එකට Windows දාන්නේ. මම Windows දාන එක ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. අද කතා කරන්නේ රටේ ඇතුළත් තියෙන තත්ත්වයේ හමුවේ අපට Windows DVD කඩෙන් ගන්න වෙන්නේ. අපි දැන් බලමු කොහොමද අපි ළඟ තියෙන pen drive එකක් bootable ආකාරයකට හදන්නේ. ඒ කියන්නේ Windows Vista XP 7 8.1 10 11 වගේ Windows operating system install කරගන්න අපේ pen එක සකස් කරගන්නේ කොහොමද කියලා. වීඩියෝකට යන්න කලින් කියනවා ඔයාලා අපේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන subscribe button එක ඔබලා bell icon එකත් ඔබන්න. එහෙනම් අපි දැන් වීඩියෝකට යමු. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ පහළ description එකේ තියෙන link එකට ගිහිල්ලා මෙන්න මේ Rufus කියන software එක download කරගන්න. download කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ application එකක් තමයි පේන්නේ. ඊට කලින් කියන්න ඕන දෙයක් තමයි ඔයගලන්ට අවශ්‍ය Windows 7, Windows 8.1, 10 වගේ operating system ISO file එකක් හැටියට download කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ISO file එකක් විදිහට කියන්නේ එම file එකේ file format එක ISO file එකක් වෙන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. මම download කරගත්ත Windows 11 එකේ සංස්කරණ version එක. මෙන්න මේ වගේ ෆයිල් එකක් ඕගලන්ට ISO ෆයිල් එකක්ද කියලා බලාගන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ෆයිල් එක උඩ right click කරලා properties යන්න. මෙන්න මෙමෙ ගියාට පස්සේ මෙතන තියෙයි ෆයිල් ටයිප් එක මොකක්ද කියලා. මේක winrar.iso. මෙන්න මේ ISO කියන එක තමයි වැදගත්ම. දැන් අපිට තේරුණා මෙන්න මේ ෆයිල් එක ISO ෆයිල් එකක් කියලා. දැන් කරන්න තියෙන්නේ USB එකට ඕගලන්ගේ pen drive එක සම්බන්ධ කරන්න. සම්බන්ධ කරාට පස්සේ ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේක ෆෝමැට් කිරීමක් සිදු කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ USB උපාංගය මත right click කරලා ෆෝමැට් ලබා දෙන්න. ෆෝමැට් ලබා දුන්නට පස්සේ ඒ pen එකේ දායිතාව මෙතන පෙන්වනවා. ඊට පස්සේ ෆයිල් සිස්ටම් එක. අනිවාර්යයෙන්ම ෆයිල් සිස්ටම් එක NTFS වෙන්න ඕනේ. අන්න එහෙම තියලා මුකුත් වෙනස් නොකර start ලබා දෙන්න. start ලබා දීලා OK ලබා දෙන්න. දැන් මෙන්න මේ pen එක format වල අවසන්. මෙන්න මේම තමයි Rufus software එක on වුණාම පෙන්වන්නේ. ඔයගලන්ගේ USB උපාංගය මෙන්න මේකට auto සම්බන්ධ කරගන්නවා. එහෙම සම්බන්ධු නැත්නම් ඕගොල්ලෝ මෙන්න මෙතින් තෝරලා ඔයගලන්ගේ USB උපාංගය තෝරන්න. හරි. Boot selection disk or ISO image. අපි දැන් මෙන්න මේ තියෙන ISO image එක නිසා මෙන්න මෙතන ISO image කියන එක තෝරනවා. දැන් අපි මෙතන කියන්නේ අන්නේ ISO file එක මේකට import කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන select button එක ඔබන්න. ඕගොල්ලෝ select ලබා දුන්නට පස්සේ ඕගොල්ලන්ට එනවා ඕගොල්ලන්ගේ ISO file එක තියෙන location එක තෝරලා අන්නේ ISO file එක import කරගන්න. මම මෙන්න මේ වගේ මගේ file එක import කරගත්තා. ඕගොල්ලෝ මෙන්න මෙතන ෆයිල් සිස්ටම් එක NTFS තෝරන්න. දැන් තියෙන අපට මෙන්න මෙතන තියෙන start ලබා දෙන්න. මෙන්න මෙතනදි message එකක් කියනවා මෙන්න මෙහෙම දෙයක්. අපට මෙන්න මේ වැඩේ කරන්න ඕන නම් ඕගොල්ලන්ගේ G එකේ තියෙන ඒ කියන්නේ අපේ USB එකේ තියෙන ඔක්කොම data ටික අයින් වෙනවා. අපි කොහොමත් මේක දැනුවත් කරන නිසා okay දෙන්න. මෙන්න මේකට පොඩි වෙලාවක් ගත වෙනවා. ඕගොල්ලන්ට ඉවසන්න සිද්ධ වෙන පොඩ්ඩ. ඕගොල්ලන්ට පුළුවන් bit 32 හරි bit 64 හරි ඕනෑම operating system එකක් මේ ආකාරයට හදාගන්න.
දැන් මෙන්න මෙතන රෙඩි කියන එක කොළ පාටින් තිස්සනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ බූටබල් USB එක 100%ක් නිවැරදිව දැන් හැදිලා අවසන්. දැන් අපි බලමු කොහොමද අපේ BIOS settings සකසන්නේ කියලා. ඒ කියන්නේ pen එකෙන් bootable කරන ආකාරයට කොහොමද අපේ settings සකසන්නේ කියලා දැන් බලමු. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකය restart කරලා BIOS settings වලට යන්න. හරි දැන් කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට start button එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ පරිගණකය restart කරන්න. ඒත් එක්කම කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ USB උපාංගය ඔයගොල්ලන්ගේ පරිගණකයට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ අපි bootable ආකාරයට හදාගත්ත USB එක තමයි දැන් මේ සම්බන්ධ කරන්නේ. දැන් මම BIOS settings එකට මෙන්න මෙහෙම ආවා. BIOS settings එකේ දැන් ඔකෝල් යන්න මෙන්න මෙහෙම. Boot sequence මෙන්න මෙතන boot sequence කියන තැන ඒකේ තියෙනවා USB storage කියන එක. අන්න එක උඩටම දෙන්න. අන්න එක උඩට දෙන්න. ඕගලන්ට select කිරීමක් හෝ ඕගලන්ගේ arrow keys යොදා ගන්න පුළුවන්. අන්න එහෙම USB කියන එක first boot drive එකට සැකසුවට පස්සේ ඕගොල්ලෝ save and exit ලබා දෙන්න. දැන් නැවත වතාවක් ඕගලන්ගේ පරිගණක restart වෙනවා. Press any key to continue. Press any key to continue කියලා message එකක් ආවට පස්සේ ඕගලන්ට පුළුවන් Windows install key මේ setup එක දිගටම කරගෙන යන්න. දැන් මෙන්න මේ step එකේදී අපි අහන ඊළඟ step එකට යන්න මොකක් හරි key එකක් ඕගලන්ගේ keyboard එකෙන් ලබා දෙන්න කියලා. අන්න එහෙම ලබා දුන්නට පස්සේ ඕගොල්ලන්ගේ Windows install කිරීම ආරම්භ වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් step by step ඒ install කිරීම සිදු කරන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් මෙච්චරයි කියන්නේ. මෙන්න මේ වගේ ඕගොල්ලෝ නොදන්නා වීඩියෝ ඕගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න SL Tutorial Show channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් පහල comment කරන්න. ඒ වගේම like කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකෙන් හමු වෙන තෙක් ඕගොල්ලෝ පරිස්සමෙන් සිටින්න. Thank you.